नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स हम दिनाटम तिरुवन सरणाई वप पोहे दवसे විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට පවත්වන පොය වැඩසටහන මේ පින්වතුන් තමන්ගේ නිවෙස්වල ඉඳලා ඒ අෂ්ටාංග සීලය සමාදන් වෙලා බුදුහාමුදුරුව පෙන්නපු ඒ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනම පුහුණු කිරීමට යොදාගත්තේ දවසක් අපි මේ පොය දේශනා වශයෙන් මීට පොහොය දෙකකට පෙර යොදාගත්ත චූල වේදල්ල සූත්‍රය. ඒ චූල වේදල්ල සූත්‍රයේ තියෙන ධර්ම කරුණු පැහැදිලි කරමින් මේ අනුශාසනාව පවත්වාගෙන ආවා. දැන් පහුගිය දේශනාවේදී මේ චූල වේදල්ල සූත්‍රයේ අන්තර්ගතයේ තියෙන්නේ විසාක සිටුවරයා ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේගෙන් විමසන දහම් ගැටලු මේ විමසීමට හේතුවක් තියෙනවා හේතුව තමයි විසාක සිටුවරයා කල්පනා කරනවා ධම්මදින්න පැවිදි වුණත් ඊට අඩු කාලයකින් නැවත රජගහ නුවරට පැමිණීම ඒ ශාසනික වශයෙන් පැවිද්දේපා වෙලා ගිහි තත්ත්වයට එන්න හෝ මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියන අදහසයි. මේ අදහස ඇත්තද කියලා පරීක්ෂා කරන්න ගොනු කරපු ප්‍රශ්න ටිකක් කියලා මම මුලින් මතක් කරා. ඒ ප්‍රශ්නවල මේ සූත්‍රයේ තුල අන්තර්ගත වෙනවා ප්‍රශ්න 34. ඒවා අනුපිළිවෙලකටයි අහන්නේ. දැන් මුලින්ම ප්‍රශ්න හතරක් අහන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ධම්මදින්න මෙහෙණින් වහන්සේ ලබාගෙන තිබුණාද කියලා දැනගන්න. අපි ගිය පොහොය දවසේ අවසාන කරේ 6 වෙනි ප්‍රශ්නේ සහ 7 වෙනි ප්‍රශ්නේ. මේ 6 වෙනි ප්‍රශ්නේදී අහන්නේ සක්කාය දිට්ඨිය කුමක්ද කියලා පැහැදිලි කරන්න කියන එක. 7 වෙනි ප්‍රශ්නේ සක්කාය දිට්ඨිය නැති තැන පැහැදිලි කරන්න කියන එක. එතකොට අපිට හැම දෙනාටම මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා විවිධ මතවි මතාන්තර අනුව පැහැදිලි කරගන්නවා මිසා බුද්ධ දේශනාවට අනුගත ක්‍රමයකට අපි පැහැදිලි කරගෙන ඉන්නවා කියන එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ මෙතෙන්දී මේ සක්කාය දිට්ඨිය කියන එක අමුතු දෙයක් නෙවෙයි ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේ දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ පංචස්කන්ධ ඒ කියන්නේ රූප පංචස්කන්ධ උපාදානයි රූපස්කන්ධ උපාදානයි වේදනා සංඥා සංකාර උපාද විඥාන කියන මේවා එකක් හෝ උපාදාන වෙන තැන සක්කාය දිට්ඨිය තියෙනවා කියලා. ඒ වගේම තව දීර්ඝ පැහැදිලි කිරීමක් විදිහට වැඩිපුර පැහැදිලි කිරීමක් විදිහට කියනවා රූපස්කන්ධය හතර ආකාරයකින් උපාදාන වෙන්න පුළුවන්. ඒ වගේම වේදනාස්කන්ධය හතර ආකාරයකින් උපාදානය වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් බැලුවම පංචස්කන්ධයේම උපාදාන වෙන්න පුළුවන් 20 ආකාරයක් තියෙනවා. මේ උපාදානයේ වෙලා හැද උපාදානයේ නෙමෙයි සක්කාය දිට්ඨිය. පංචස්කන්ධ උපාදානය තමයි සක්කාය කියන එක. පළවෙනි ප්‍රශ්නේ සක්කාය මොකද්ද කියලා අහනවා. සක්කාය කියන්නේ පංචස්කන්ධ උපාදානය. සක්කාය දිට්ඨිය එතකොට පංචස්කන්ධ උපාදානියක් අන්තර්ගත වුණම දිට්ඨියක් සක්කාය දිට්ඨිය වෙනවා. එහෙනම් උපාදානියක් සහිත ඕනම දිට්ඨියකට කියන නමක් තමයි සක්කාය දිට්ඨිය. ඒතර සක්කාය දිට්ඨිය නැති තැනක් නම් උපාදානියක් නැති තැනක් වෙනවා. දැන් උපාදානිය නැතිව වෙන්න උපාදානිය ගත්තොත් රූපයේ උපාදාන වෙන්න පුළුවන් හතර ආකාරයක් ගැන පැහැදිලි කරනවා. ඒකින් හින්දා මේවා ගැඹුරුයි.
මේ උපාදානයක් නැති තැනක් සංසාරගත තත්ත්වයට මෙන්න මේකයි කියලා තේරෙන්න විදියක් නැහැ. බුද්ධත්වයේ කියන්නේ උපාදානයක් නැති තැන හොයාගත්ත එක, අවබෝධ කරගත්ත එක තමයි. සංසාරගත තත්ත්වයා දන්න තරමක් දන්නේ උපාදාන සහිත මොනෝහත්ය. එතකොට සංසාරගත සත්‍යයට හැම වෙලෙම දිට්ඨියක් තියෙනවා. ඒක සක්කාය දිට්ඨියම වෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය නැති දිට්ඨියක් සංසාරගත සත්‍යයකට ඇති වෙන්න බෑ. දැන් අධ්‍යාත්මිකව දියුණු වෙනකොට, ඒ කියන්නේ අධ්‍යාත්මික පුහුණුවලදී සමාධි ශික්ෂාව වැඩි වැඩිමේ මේ සීල ශික්ෂාව තුළින් කවදාවත් සීලයෙන් විතරක් සක්කාය දිට්ඨිය මේ එක එක අංශවලටවත් අහක් කරගන්න හැකියාව නැහැ. සමාධි ශික්ෂාවේදී සක්කාය දිට්ඨිය අහක් වෙනව නෙවෙයි, සක්කාය දිට්ඨිය බලපාන මමත්වයේ උපාදාන බලපාන උපාදාන සිදුවෙන්නේ නැතු වෙනවා තාවකාලිකව කාම උපාදාන වලට. කාම උපාදාන කියන්නේ කාමාවචර උපාදාන වලට. එහෙනම් දැන් ආරාර කාලාම වගේ අයට තිබුණේ රූපාවචර අරූපාවචර උපාදාන විතරයි, කාමාවචර උපාදාන තිබුණේ නැහැ. ඒ ධ්‍යානවල ඉන්නකොට බ්‍රහ්ම ලෝකයේ සත්තුන්ට ඔය ගුණය තමයි දෙන්නේ. එතකොට බ්‍රහ්ම ලෝකයේ සත්තුන්ගේ රූපාවචර උපාදානයේ තුල නිර්මාණය වෙන දික්තිය සක්කාය දික්තියයි. අරූපාවචරයේ උපාදාන වීමෙන් ඇති වෙන දික්තියත් සක්කාය දික්තියයි. මනුෂ්‍යත්වයේ දේවත්වයේ හෝ සතරපාය සත්තුන්ට රූපාවචරය හෝ අරූපාවචරය නෙමෙයි මේ උපාදානයේ තියෙන්නේ, වැඩියෙන් කාම ස්වරූප කාමාවචරය. දැන් එහෙමනම් මේ තමන් ධර්මය ගැන දන්නේ නැත්නම් වාක්‍ය වලට මම උපාදාන නැති තැනක් තියෙනවා ලැබුණා භාවනා කරා කියලා බොරුවට රැවටෙන්න පුළුවන්. ඒ රැවට්ටන දික්තියක් මොකද්ද? ඒ රැවටීම ඇති කරන දික්තිය, ඒ වැරද්ද ඇති කරන දික්තියක් සක්කාය දික්තියයි. දැන් මේ 6 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ ගැන අපි සාකච්ඡා කරමු. දැන් මේකට නිවැරදි පිළිතුර දුන්නට ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ අර අනාගාමී තත්ත්වයේ ඉන්න විසාක සිටුවරයා කවදාවත් ඒක පිළිගන්න කැමති නැහැ. හේතුව තමයි පිළිගන්න කැමති නැත්තේ ධම්මදින්නා මේ ටික පාඩම් කරලා කියනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මේකයි කියලා විෂයාකාරයේ දැන් මෙතෙන්දි පැහැදිලි කරලා දෙනවා. ඔබ කාටක් පාඩම් කරලා කියන්න පුළුවන් ප්‍රායෝගිකව මේ සක්කාය දිට්ඨිය අහක් වුණා නම් සෝවාන්වත් වෙන්න ඕනේ. එතකොට එහෙමනම් ඒ தත්ත්වයේද මෙයා මේ ධර්මයේ පාඩම් කරලා කියන එකක්ද කියන එක අවිනිශ්චිතින්ද ඊගාවට එතනින් නවතින්න නැතුව අර 7 වෙනි ප්‍රශ්නෙන් 8 වෙනි ප්‍රශ්නයට යනවා. දැන් 8 වෙනි ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ දැන් සක්කාය දිට්ඨිය නැති වෙනව නම් ශ්‍රාවකයෙක්ගේ, දැන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක්ගේ විතරයිනේ සක්කාය දිට්ඨිය අහක් වෙන්න පුළුවන්. දැන් මම කියවන්නේ සමාධි ශික්ෂාවක් වඩලා සමත භාවනා වැඩුවට සක්කාය දිට්ඨිය අහක් වෙන්නේ නැහැ. කාමාවචර උපාදාන අහක් වෙලා රූපාවචර හෝ අරූපාවචර උපාදාන වලට කූඩු වෙන එකක්, කොටු වෙන එකක් තමයි දෙන්නේ සිදු වෙන්නේ. එතනත් කාමාවචර උපාදානය නැති වුණාට රූපාවචර සමාධි නිමිත්ත උපාදාන වෙන්නේ සක්කාය දිට්ඨිය මගින්මයි. ඒතකොට සක්කාය දිට්ඨිය එතන නැති වෙලා නෙමෙයි. නැති වෙලා තියෙන්නේ උපාදාන තුගෙන් කොටසක් අඩුයි. ඒ කියන්නේ උපාදාන තුන් ආකාරයක් තියෙනවා, කාම රූප අරූප, එවෙන් එකක් අඩුයි. දැන් මේ විසාක සිටුවරයා කල්පනා කරනවා මේ ධම්මදින්නා බොරු කරනවා කියන අවිශ්වාසයේ උඩ මේ ධර්මයේ ඉගෙනගෙන කියනවා කියලා මෙයාට තේරෙන්නේ. ඒ අවිශ්වාසයේ උඩ එහෙමනම් උපාදාන නැති තැනකට යන්න තියෙන ඒකායන ක්‍රමය තියෙන. දැන් ඒකායන ක්‍රමය මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ චතුරාර්ය සත්‍ය හතරවෙනි ආර්ය සත්‍ය. ඒක දැන් හතරවෙනි ප්‍රශ්නේ විදිහටත් ඉදිරිපත් වුණා. සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාය මොකද්ද කියලා අහනවා හතරවෙනි ප්‍රශ්නේදී.
විසාක සිටුවරයා ධම්මදින්නා ඇත්තටම මේ හතරවෙනි සත්‍යය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලානේ සක්කාය දිට්ඨියක් වෙන්නේ. වැඩුන් නැත්නම් අහක් වෙන්න බෑනේ. නැවත සක්කාය දිට්ඨිය අහක් වෙන්නේ අහක් වුණ මාර්ගය ගැන. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන නැවත නැවත ප්‍රශ්න කරන්න ආරම්භ කරනවා. දැන් අටවෙනි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එකක්. අටවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? ආර්යාවෙනි ආර්ය අෂ්ටාංග මාර්ගය කවරේද? බොහොම සරල ප්‍රශ්නයක්. දැන් මේ ඔය විභාගෙට එහෙම අහනවා වගේ. දැන් මේ පින්වතුන්ගෙන් අහුවම ආර්ය අෂ්ටාංග මාර්ගය මොකක්ද කියලා ඔය වාඩි වෙලා ඉන්න ඔක්කොම උත්තරයක් දෙනවා. මෙන්න මේකයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කියලා. නමුත් ඒ උත්තරය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා ලැබිච්ච උත්තරයක්ද නිකන් කපාඩම් කරලා උත්තරයක්ද කියලා ඉතින් තමන් ගැනම හිතලා බලන්න. අපි දෙන උත්තර තියෙන්නේ අපි ඉගෙන. දැන් විසාක සිටුවරයාට ඕනකම තියෙන්නේ ධම්මදින්නා මේක ඉගෙනගෙන උත්තරයක් කියනවද ධර්මයේ ගැන? එහෙම නැත්නම් මේ මාර්ගයේ වඩාගෙන ඉන්නවද කියලා පරීක්ෂා කරන්න තමයි මේ ප්‍රශ්න වල ඊගාවට ඉදිරිපත් වෙන්නේ. දැන් එතෙන්දී දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොකද්ද කියලා ආය අහපුවම විසාක සිටුවරයා ධම්මදින්නා රහතන් රහත්මෙනින් වහන්සේ අර සාමාන්‍ය විදියට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී වශයෙන් අපි දන්නේ උත්තරේම දෙනවා. දැන් ඒ උත්තරෙත් එතකොට නිකන් කියන්න පුළුවන්කම දිනවනේ. අපි කියන්න වාගේ. දැන් විසාක සිටුවරයා ඊගාවට එතනින් නවතින්නේ නැහැ. මේක ප්‍රායෝගිකව තව මේ ගැන දන්නවද නැත්නම් පාඩම් කරලාද කියලා හොයාගන්න ඔය නවවෙනි ප්‍රශ්නේ අමුතු විදිහකට අහනවා. ඒත් ආර්ය අෂ්ටාංග මාර්ගය ගැනම තමයි. අහන්නේ මෙහෙමද? මෙහෙම එකකින් ආර්යවෙනි ආර්ය අෂ්ටාංග මාර්ගය තෙම. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන ධර්මතාවය. හේතුන් නිසා හටගත්තක්ද නැතහොත් හේතුන් නිසා හට නොගත්තා නොගන්නා ලද්දක්ද? මේ හේතුන් නිසා හටගන්න කියන සංකත. සංකත කියන පාලි වචනේ කියන හේතුවක්. හේතුඵල ධර්මය කියන්නේ. මොනවා හරි හේතුවෙන් හටගන්න දේ සංකතයි. හේතු නැතුව හටගන්න දේ අසංකතයි. මේ හැබැයි හේතු විතරක් බෑ. දැන් හේතු නිසා හටගන්න දේ සංකතයි. හේතු නැතුව හටගන්න දේ අසංකතයි. ඒක සංකත ධර්ම අසංකත ධර්ම. හැබැයි මේ හේතුවත් එක්ක අර සක්කාය දිට්ඨිය අන්තර්ගත වෙලා ඒකෙන් චේතනාපූර්වක සත්පුජ්‍යල භාවයකින් හදන දේ තමයි සංකත කියන්නේ. ඒකෙන් ස්වභාව ධර්මයේ දේවල් හැදෙනවා. දැන් ගඟක් ගලනවා. ඒ ගඟ ගලනවා කියන එක ගඟ ගලනකොට දැන් එක එක තැනදී පහළට වැටෙනවා වතුර. එක එක තැනදී වංගු වලින් හැරෙනවා. ඒ වගේම ඉවුරු කඩාගෙන යනවා. මේ දේවල් තියෙන දේ එතන හැදෙනව මොනවා හරි සැකසෙනව සකස් වෙනව. එතන සංකත නැහැ ඒක. මොකද සංකත නැත්තේදී ගඟ ගලනවා. ගඟ ගලනකොට ඒ ගැලීම හේතුවෙන් වතුර පාර වෙන්න පුළුවන්, ඉවුරු වෙන්න පුළුවන්, ගලන දිශාව වෙන්න පුළුවන්. මේවා වෙනස් වෙනවා. වෙනස් වුණාට ගඟට චේතනා පහළ වෙන්නේ මෙහෙම ගලන්න ඕනේ කියලා. මෙහෙම හැරෙන්න ඕනේ කියලා. මෙහෙම ගඟ උතුරන්න ඕනේ කියලා. ඒක හින්දා සංකත නෙවෙයි. දැන් සකස් වෙනවා කියන එක සංකත. නිකම්ම ස්වභාවික සකස් වීම සංකත නෙවෙයි. දැන් ඉර පායනවා. නැගෙනහිරෙන් ඉර පායනවා. බටහිරෙන් බැහැලා යනවා. ඒක සංකත ධර්මයක් නෙවෙයි. ඒකට හේතුව මොකද? ඉරට හෝ විශ්වයට හෝ චේතනාවක් නැහැ නැගෙනහිරෙන් පායන්න කියලා.
බටහිරින් බහින්න. ඒක ස්වභාවික සංසිද්ධියක්. එහෙනම් මේ සංකත ධර්ම කියන්නේ සකස් වෙන දේවල් නිකන් සකස් වෙන්න බෑ. සත්ව පුජ්‍යල භාවයකින් චේතනාපූර්වකව පහළ වෙන දේ සංකතයි. දැන් මේ ගැඹුර ධම්මදින්න තීරුම් අරන්ද කියලා විසාකට පරීක්ෂා කරගන්න ඕනේ. ඒ නිසාවෙන් මේ 9 වෙනි ප්‍රශ්නේ අහන්නේ ඒ ආකාරයෙන්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක සංකතද අසංකතද? ඒ කියන්නේ හේතු හින්දා හට ගන්නවද? චේතනාපූර්වක හේතු හින්දා හට ගන්න එකක්ද? ඉබේ පහළ වෙන එකක්ද? දැන් මේකට ධම්මදින්න රහත් මෙණින් වහන්සේ උත්තරය දෙනවා. ඇවැත්නි ඉසාකාණනි ආර්ය අෂ්ටාංග මාර්ගතෙම හේතුන් නිසා හට ගන්නා ලද්දකි. මේක හේතුන් නිසා හට ගන්නවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක්. එතකොට ඒ ශ්‍රාවකයාගේ චේතනාපූර්වකව සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව පුහුණු කිරීමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙනවා මිසක් ආමිෂ පින්කම් කිරීමෙන් හෝ යාග හෝම කිරීමෙන් හෝ වෙනත් කටයුතු කිරීමෙන් වත් මේ දේ සිදු වෙන්නේ නැහැ. මේක හේතු හින්ද හැදෙන දෙයක්. හේතුඵල ධර්ම. ඒ විදිහට ඒ හේතු ආවොත්, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ආකාරයට සීල ශික්ෂාව සම්පූර්ණ කරන්න ගියොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ටිකක් වැඩෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයට සමාධි ශික්ෂාව පුහුණු කිරීමෙන් තව ටිකක් වඩා ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට ප්‍රඥා ශික්ෂාව වැඩි වීමෙන් පුරුදු කිරීමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙනම් මේක නිසා මේක හේතු හින්ද හැදෙන එක. ඉබේ පහළ වෙන එකක් නෙමෙයි. තමන්ගේ වාසනාවට පහළ වෙන එකකුත් නෙමෙයි. අවාසනාවට යට යන හේකුත් නෙමෙයි. අවශ්‍ය දේ හරි දේ හරියට කිරීම තුළ ලැබෙන ඵලය. මේකයි සංකතයි. දැන් ඒ උත්තරේ දෙනවා. දැන් එතකොට එතනත් හරි. දැන් අසංකත ධර්මයන් නෙමෙයි. ඉබේ හටගත් එකක් නෙමෙයි නේද? දැන් ධම්මදින්නා මේ ඉතා ඉක්මනින් පැවිදි වෙලා ඉක්මනින්ම අහපව ආපු ගමට ආපු කෙනා දැන් මේවා වරද්ද ගත්තද කියලා බලාගන්න ඕනේ. දැන් මේ දැන් ඔය උපාසක උපාසිකාව ගිහින් භාවනා මධ්‍යස්ථානවල සතිය හමාරේ ඉඳලා කියන්නේ මම සෝවාන් වුණා කියලා. ඒ වගේ බොරුවක්ද මේ කරන්නේ? වංචනික වැඩක්ද මේ කරන්නේ කියලා අල්ලගන්න තමයි මේ බලන්නේ. මොකද ඒගොල්ලෝ අර භාවනා කරලා හේතු හින්දා නෙමෙයි මොනවක් කරන්නේ නැතුව එතන බොරු ටිකක් කරලා තමන්ගේ වාසනාවට මේක පහළ වුණා කියලා අඬලා එන අය අපි දැකලා දින ඕනද? නිකන් අඬලත් එන. දැන් මෙන්න මේ වගේ බොරු ධර්මතාවයක්ද මේ ධම්මදින්නා ප්‍රකාශ කරන්න කියලා පරීක්ෂා කරගන්න ඕනකම තියෙන්නේ විසාකට. දැන් ඒක තව වැඩි කරගන්න තව මේ උත්තරේ හරි වුණාට යා ඒවත් කවුරු හරි කෙනෙක් කියන එක අහලා හරි පොතක දැකලා හරි දැන් ඒ කාලේ පොත් භාවිතා වෙලා නැහැ. කවුරු හරි දේශනා කරන එකක් කියවන එකක් සාකච්ඡාවකට සමන් දීලා මේක කියනවා කියලා විසාක සිටුවරය හිතලා ඔය 10 වෙනි ප්‍රශ්නේ අහනවා. මේක ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. මේ 10 වෙනි ප්‍රශ්නේ ගැඹුරු. ඒ ප්‍රශ්නේ අන්තර්ගතය තමයි ආර්යවෙනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද්දද ලද්දාහුද නැතහොත් සීලාදී ස්කන්ධ තුනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංග්‍රහ කරන ලද්දද මේ ප්‍රශ්නේ සරල කරගත්තාම මෙන්න මේකයි අහන්නේ. දැන් සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන තියෙනවා. අපි අහලා තියෙනවා සීල සමාධි ප්‍රඥා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයත් ඔය සීල සමාධි ප්‍රඥාව වලට වෙන් කරනවා. ඒ ඉස්කෝලේදී හිම කරන්නේ ඒවා තමයි දහම් පාසලේදී. දැන් ඒ වගේ දැන් ඒක ඇත්තද
හරිදී දන්න දැනගෙනද මේක මේ දේ කරන්නේ නැද්ද කියලා බරාගන්න විසාගතිතුවරේ අහන ප්‍රශ්නේ තමයි මේක. ආර්යාවනි, ඔය සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුන ආර්ය අෂ්ටාංග මාර්ගයේ හින්ද ඇති වෙච්ච එකක්ද? ඒ කියන්නේ ඒකේ තුල තියෙන එකක්ද? එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන එක මත ආර්ය අෂ්ටාංග මාර්ගයේ රඳාපවතිනවද? දැන් මේකෙන් ප්‍රධාන තුන මොකක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේද ප්‍රධාන සීල සමාධි ප්‍රඥාද? වෙන මම මේ සරල කරලා ප්‍රශ්නය කිව්වේ. දැන් මෙතෙන්දී මේ ප්‍රශ්නේ ගැඹුරු. දැන් ලංකාවේ ඉන්න කිසිම කෙනෙකුට ලංකාවේ තියෙන මේ පාසල් දහම් පාසල් අධ්‍යාපනයේ ඉන්න මේ ප්‍රශ්නේ කවදාවත් විසඳන්න බැරි ප්‍රශ්නයක්. මොකද ඉස්කෝලේදී උගන්වන්නේ, දහම් පාසලේ උගන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පාඩම් කරන්න, නම් කරන්න, සීල සමාධි ප්‍රඥා වෙන් කරන්න. දැන් මේක තුළ ඉතින් ඉගෙන ගන්න මනුස්සයෙකුට, ළමයෙකුට හරි හිතන්න වෙන්නේ කොහොමද? එනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල අන්තර්ගතයක් තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒක බොරු. ඒක නෙමෙයි සත්‍ය. සීල සමාධි තුලින් බිහිවෙච්ච එකක් ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් ධම්මදින්නා රහත් මෙණින් වහන්සේකට උත්තර දෙනවා. ඇවැත්නි විසාකාය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලාදී ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද්දක් නොවේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල තියෙන එකක් නෙමෙයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒක වෙනම තියෙන එකක්. සීල සමාධි ප්‍රඥා තුලින් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මේක දෙකක්. දැන් ඒකත් එතකොට විසාකතිතුරයාට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. මොකද මෙයා වරද්දගෙන නැහැ තව වෙනක. ආර්ය අෂ්ටාංග මාර්ගය කටපාඩම් කරලා සීල සමාධි ප්‍රඥාවෙන් කරන්න යන වගේ බොරු කරන කෙනෙක් නෙවෙයි කියලා දැන් තීන්දුව වෙලා තියෙනවා. නමුත් ඒ තීන්දුව අසාර්ථකයි. ඒ කියන්නේ තවම නෑ විසාකතිතුරයාට ධම්මදින්නා තව ධර්මයේ පිළිබඳ අවබෝධාත්මකව දෙයක් තියෙනවද නැද්ද කියලා තීන්දුව කරන්න පුළුවන් හැකියාව නෑ තව. මේක ඇත්ත කතාව මේකයි. දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවල ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න කියනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන වචනයක්වත් නැතුව දේශනාවක් තියෙනවා. දැන් ප්‍රබල දේශනාවල දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලනේ දැන් අපි දන්නේ අපි හිතන විදිහට නම් අපේ අධ්‍යාපන ක්‍රමය අනුව නම් තියෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලාන්තරගතයක් විදිහටයි සීල සමාධි ප්‍රඥා. දැන් මේ පින්වතුන්ට මේ දේශනාවලදීත් මුලින්ම මතක් කරේ සියලු බුදුරයන් වහන්සේලාගේ නිවන් දකින කමටහන නැත්නම් නිවන් දකින දේශනාව මොකක්ද? සබ්බ පාපාස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානු සාසනං. මේ කියන්නේ සීල සමාධි ප්‍රඥා ගැන. සියලු පව් දුරු කරන්න. සියලු පව් දුරු කරන ශික්ෂාව සීල ශික්ෂාවයි. ඒ වගේම කුසල උපසම්පදා. ඒ කියන්නේ මානසික සියලුම අකුසල් දුරු වෙන්න ඕන, යටපත් වෙන්න ඕන. කුසල උපසම්පදා ගුණය එනකොට. ඒක සමාධි ශික්ෂාවයි. සචිත්ත පරියෝධපන. සතර සතිපට්ඨානෙට පිවිසෙන්න ඕන. ඒක ප්‍රඥා ශික්ෂාවයි. දැන් මේ තියෙන්නේ එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයක් නැහැ. එතකොට සීල සමාධි ප්‍රඥා. ඒ වගේම මම මේ දේශනාවදී මතක් කරා අර ලංකාවේ ලියවෙච්ච හොඳම ශික්ෂා තුන ගැන තියෙන පොත විසුද්ධි මාර්ගය. මේ විසුද්ධි මාර්ගය
ලියලා තියෙන එක ගාතාවක් සම්බන්ධ කරගෙන එක බුද්ධ දේශනා වචන හතරක ගාතාවක් සම්බන්ධ කරගෙන මේ ගාතාවට අර්ථ ලිවීම තමයි විසුද්ධි මාර්ගය. ඒ ගාතාව මොකද්ද? සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤා චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජිතේ ජත. දැන් මේකන ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන මොකක්වත් නෑ. සීලේ ප්‍රතිත්ථාය සීල ශික්ෂාව පළමුව දෙවුනුව චිත්තං පඤ්ඤං ච භාවයං. ඒ කියන්නේ චිත්ත භාවනාව, ඒ කියන්නේ සමාධි භාවනාව, ඊළඟට ප්‍රඥා භාවනාව. මේ සීල සමාධි ප්‍රඥා. ඒකෙන් අපි දැන් ඉගෙන ගන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ශික්ෂා තුල අන්තර්ගතය. සීල සමාධි ප්‍රඥා තුල අන්තර්ගතය. එහෙම නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල අන්තර්ගතයක් නෙවෙයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඉතින් සමහර බුද්ධ දේශනාවල ඍජු දේශනාවල ආර්ය අෂ්ටාංග මාර්ගයක් ගැන නැහැ, සීල සමාධි ප්‍රඥා ගැන විතරයි තියෙන්නේ. ඒව ගැන හිතන්නේ නැති කල්පනා කරන්නේ නැති අය අර ඒ එක කොනකින් නැට්ටෙන් අල්ලගෙන බොරු කියලා ඒකට රැවටි රැවටි අර්ග කරනවා මේක කරනවා කියන බොරුවෙන් බොරුවට යනවා. දැන් ඒ බොරුව ධම්මදින්නා තවදුරටත් කරනවද කියලා පරීක්ෂා කරගන්න තමයි විසාක දිතුවරයා මේ ප්‍රශ්න වල අහන්නේ. දැන් එතකොට මේ ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ තේරෙන්නේ නැති අහන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා එපා සක්කාය දිට්ඨිය අහක් වෙන්න. දැන් වැඩිච්ච මිනිස්සුද නැද්ද කියලා හොයාගන්න නෙමේ මේ විසාක සිටුවරයා මහන්ති ගන්නෙ. හැබැයි මතක් කරා මං මේ මහන්ති අවසාන බැලුවම අසාර්ථකයි. මොකට හේතුව? තව ශ්‍රාවකයෙකුට බෑ වෙන ශ්‍රාවකයෙක්ගේ ධර්ම ස්වરૂපය තීන්දු කරන්න. මේ රාතන එහෙම එකක් වෙලා නෑ. මේ ප්‍රශ්න කොච්චර අහලා වුණත් 34 වෙනි ප්‍රශ්නේනුත් අහලා අවසානයේට තීන්දු ගන්න බැරි වෙන තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඒ හින්දා තම තමන් කරන බොරු නවත්තන්න කියලයි මේ බණ කියadienne. මෙන්න මේක තමයි සෝවාන් වීම, මේක තමයි අනාගාමි වීම කියලා උපාසක උපාසිකාව කරන රඟපෑම් ටික සක්කාය දිට්ඨියේ රඟපෑම්මයි. එතකොට මෙච්චර අනාගාමී තත්ත්වයක හිටියා. දැන් අනාගාමී කියලා දන්නේ නැහැ අර විසාකාව. විසාක සිටුවරය දන්නේ නැහැ මේ ඉන්නේ පස්සේ මේ දෙන්න හිටිය තත්ත්වය ගැන තේරෙන්නේ. ඒක නිසා මේවා ධර්මයේ පිළිබඳව පුහුණුවෙන් ලැබෙනවා කියන විශ්වාසයෙන් ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඒ ගැන විශ්වාසය තමයි සද්ධාව කියන්නේ. එතකොට සද්ධාව තියෙන්නේ ධර්මයේ කෙරෙහි හා බුදුහාමුදුරු කෙරෙහි. මේ ශ්‍රාවකයෙකුට වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. හැබැයි සක්කාය නැති වෙනකොට දුක නැති වෙනවා. බුදුහාමුදුරු දේශනා කරන දුක කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත් ඒක තියෙනවද නැද්ද කියලා ශ්‍රාවකයාට තේරෙන්න පුළුවන්, අවබෝධ වෙනවා. එහෙම නැතුව මෙතන මැජික් හොයන්න බෑ කාටවත්. තර්ක ඥානයට අහු වෙන කිසි දෙයක් මෙතන තියෙන්න බෑ. මොකද තර්ක ඥානයට අහු වෙන හැම දෙම සක්කාය දිට්ඨිය අන්තර්ගත වෙන්නේ. ඒ කියන්නේ උපාදානයක් නැති තැනක, පංචස්කන්ධ උපාදානයක් නැති තැනක තර්ක ඥානයක් බිහි වෙන්නේ නැහැ. කිසිම ඥානයක් බිහි වෙන්නේ නැහැ. උපාදානයක් නැති තැනක තියෙන ඥානයට කියන්නේ බුදුහාමුදුරුවෝ විමුක්ති ඥාන. මේ විමුක්ති ඥාන කියන ඒවා උපාදාන නැතුව තියෙන තැන. එතකොට විමුක්ති ඥාන තියෙන දෙන්නේක්මයි මේ සාකච්ඡාව පවත්වන්නේ. කෝ තේරෙනවද කාටෝ? ඒකින්ද තමන්ගේ අර එදා ඉඳලා උප්පත්තියේ ඉඳලා උප්පත්ති ගතියෙන්ම කරපු බොරු ටික අහක් කරනකන් තමන්ට ධර්මයෙන් ඉස්සරහට යන්න බෑ, පුහුණු ලැබුවා. එහෙනම් මේ බණ ඉගෙන ගන්න කියන්නේ ඒකට. නැතුව මේ වෙන නැතුව මේ ඥාන පහළ වෙන්න නෙමෙයි. මොකද බුදුහාමුදුරන්ට ඕන ඥාන
ඉගෙනීමෙන් ලැබෙන ඥානයක් නෙවෙයි. සීල සමාධි ප්‍රඥා වැඩිමින් ලැබෙන ඥාන. ඒවට කියනවා විමුක්ති ඥාන. විභාග ඥාන නෙමෙයි. විභාග ඥාන කියන ඒවා නීවරණ වලින් හදලා දීපු ඥාන. උගච්ඡම කියන එක කාමාවචර උපාදානයක් හින්දා ලැබෙන ඥානය. විමුක්ති ඥාන නෙමෙයි. දැන් ඒවා ධර්මයටත් අදාළයි. ධර්මය ඉගෙන ගත්තා ඔච්චර තමයි. ධර්මයේ ඉගෙන ගැනීම තුල තියෙන්නේ අර බොරු කරන එක නවත්තන්න පුළුවන්. බොරුව නැතුව පුහුණුවට ටික ටික ලං වෙන්න පුළුවන්. පුහුණුව ගැන විශ්වාසය ඇති කරගන්න පුළුවන්. එතකොට එහෙම ධර්ම ඥානයක් නැති කෙනාට පුහුණුව ගැන විශ්වාසයක් නැති වෙනවා. දැන් මෙන්න මේ විදිහට තමයි මේ දේ වෙන්නේ. මේ හැම වෙලේම මම මතක් කරන්නේ මේ බණ ඉගෙනගෙන නිවන් දකින්න මහන්සි වෙන්න එපා කියන එකයි. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ පුහුණුවෙන් සාර්ථක කරගන්න. එතකොට දැන් විසාක සිටුවරයාට මේ ප්‍රශ්නේ දැන් විසඳෙනවානේ. දැන් පැහැදිලි කරනවානේ ධම්මදින්න රහත් මිනින් වහන්සේ මේ සීල ආර්ය අෂ්ටාංග මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුල තියෙන එකක්වත් ඒකට සම්බන්ධයක් නෙමෙයි තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා කියන එක මගින් නිර්මාණය වෙච්ච එකක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික. මේ උත්තරයකින් කාර්ථකයි. ඊගාවට ඔන්න දැන් ඊට වැඩිය ගැඹුරු ප්‍රශ්නයකට විසාක සිටුවරේ යනවා. මේ ප්‍රශ්නය දැන් කවුරු හරි ඇහුවොත් දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා දැන් සක්කාය දිට්ඨිය අහක් වෙන්න නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලැබෙන්න එපා. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට ආසන්න මූලික දේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග බැලුවොත් දැන් වාචා කම්මන්තා ජීව ආසන්න දේ නෙවෙයි. ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වැඩිච්චි වචන වැඩිච්චි කායික ක්‍රියා කියන ඒවා වැඩිච්චි ආජීවය පවතින මිනිස්සු ඕන තරම් ඉන්නවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව උප්පත්තියේ ඉඳලා භාවිතා කරන මිනිස්සු ඉන්නවා. එහෙනම් මම මෙච්චර කල් හොඳින් කතා කරා, බුරු කිව්වේ නෑ, ගේලම් කිව්වේ නෑ, පරුස වචන කිව්වේ නෑ, රම්බප්පලාප කිව්වේ නෑ. ඒකින්ද මම නිවන් ළඟයි කියන එක එච්චර හොඳ අර්ථවත් දෙයක් නෙමෙයි. මොකද එහෙම සාතන දින ඕන කරා ආගන් තියෙන. දැන් මේවා පිළිපදිනයි ඉන්නෝ. ආගන් නැති එකක් තියෙන. දැන් ලෝකේ මිනිස්සුයෝ ගත්තාම ඒගොල්ලන්ගේ ආගමක් අදහන්නේ නැහැ. නමුත් ඔය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තියෙනවා. ඒක නිසාවෙන් එතන දැනගෙන ඉන්න ඕනේ එක දෙයක් තියෙනවා. එතකොට මම මේ කියන්නේ ඒදී නැතුව නිවන් දකින්න බෑ මනුස්සයෙකුට. බුදුහාමුදුරුවෝ පෙන්වන්නෙත් නෑ. දැන් ඒ ටික තිබුණා කියලා කෙනෙක් මම විතර හොඳ මනුස්සයෙක් නෑ කියලා රඟපාන්න යනවා නම් ඒක ධර්මයේ ගැන නොදෙනවා තමයි. දැන් මේකෙදී මෙහෙම ගත්තම වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි සංකප්ප ඒක සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැරුණාට පස්සේ අනික් අංග හතර ගන්නකො බලන්න. අංග හත මොනවද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය හක් වුණා ඒක අත්හැරියට පස්සේ සංකප්ප සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සමාධි මේ ටිකනේ මෙතන හතක් තියෙනවා. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තිබුණොත් ලැබුණම කාට හරි. ඒ කියන්නේ සෝවාන් වෙන්න එපා එතකොට. අඩුම ගාන සෝවාන් වෙන්න. ඒක සෝවාන් වෙච්ච පුජ්‍යලයේගේ ප්‍රායෝගික දැනුම තුළ ප්‍රායෝගික පුහුණුව තුළ ප්‍රඥා ශික්ෂාව වැඩිම තුළ එයාට පරිණත භාවයක්
එහෙම නැත්නම් අවබෝධයක්. මේ පාඩම් කරන එකක් නෙමෙයි මම කියන්නේ. පුහුණුවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් විදිහට හඳුනාගත යුතු මූලික ලක්ෂණය තමයි සමාධිය. සම්මා සමාධිය. මේ සම්මා සමාධිය කියනකොට සමාධි කියන එක විවිධයි. බුදුහාමුදුරන්ට ඕනේ නිවන් දකින්න ඕන සමාධිය වෙනස්ම එකක්. වෙනස්ම ස්වરૂපයක්. ඒ වගේම හුඟක් ශ්‍රාවකයෝ රැවටෙන්නේ ධර්මයේදී අධ්‍යාත්මික පුහුණුවේදී රැවටෙන ධර්ම රැවටෙන්නේ සමාධිය කියන ගුණය තමයි. මොකද සමත භාවනාවේ වැඩුවා සමාධියක් වැඩෙනවා. ඕනම් භාවනාවක් වඩන්න වඩන්න සමාධි ගුණයක් එනවා. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබෙනකොට තියෙන සම්මා සමාධියේ තත්ත්වයයි දැන් සමත භාවනාවක් වැඩීමේදී ලැබෙන සම්මා සමාධියේ, ඒ කියන්නේ සමාධියේ ලක්ෂණයයි අහසට පොළොව වගේ වෙනස්. දැන් ඊ වැරද්ද ලොකුවට බලපාලා තියෙන ලංකාවේ අයට. මේ වැරද්දන් ලොකුවට බලපාන මේ සමාධිය කියන එකේ වැරදි අර්ථකථන බුදුහාමුදුරුව පෙන්නපු සමාධිය නෙමෙයි ලංකාවේ අය හුඟක් භාවිත කරන්නේ. ඒකේ ಗುಣ නෙමෙයි. සමත සමාධියේ තියෙන ಗುಣ. දැන් මේක ධම්මදින්නට වෙලාද මේ සමාධිය බුදුහාමුදුරුව පෙන්නන සමාධිය ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ලබලද එහෙම නැත්නම් ආලාර කාලාම කියන සමාධිය ලබලද කියලා දැන් පරික්ෂා කරගන්න ඕනේ විසාක සිටුවරයට. මොකද සමත භාවනාවකින් වැඩෙන සමාධියක්ද මෙයා ප්‍රගුණ කරලා තියෙන්නේ, විපස්සනාවකින් වැඩෙන සමාධියක්ද ප්‍රගුණ කරලා තියෙන්නේ. කියන්නේ සමාධියේ දෙයාකාරයක තියෙනවා. දැන් සමාධි ශික්ෂාව තුල විතරක් ලැබෙන සමාධිය සමත සමාධියයි. විසුද්ධි මාර්ගයේ කිත්තං කියලා පටන් ගන්න එහෙමයි. එතකොට සියලු බුදුරයන් වහන්සේලා දේශනාවල කුසලස්ස උපසම්පදා ගුණය තියෙන්නේ ඒක සමාධිය. කුසලස්ස උපසම්පදා ගුණය කියන්නේ සමාධිය. සමාධි ගුණය. ඒක ලැබෙන්නේ සමත භාවනාව. සචිත්ත පරියෝධපණං කියන්නේ සමාධිය. ඒක විපස්සනාව. දැන් විසුද්ධි මාර්ගයේ භාවිතා කර ලියන්න භාවිතා කරපු බුද්ධ දේශනාවනේදී චිත්තම් භාව චිත්ත භාවනා සමා මේ ප්‍රඥා භාවනා කියලා දෙකක් දානවා. මේ ප්‍රඥා භාවනා වල සමාධිය විපස්සනා සමාධියයි, සමත භාවනාවල සමාධිය චිත්ත සමාධියයි. නැත්නම් සමත සමාධියයි. දැන් බලන්න මේ විසාක සිටුවරයා ධම්මදින්නා හරිතනට ගියා නම් දැනගන්න ඕනේ මේ විපස්සනාවෙන් ආපු සමාධිය ගැන. දැන් මේක පරීක්ෂා කරන්න අහන ප්‍රශ්නේ හුඟා ගැඹුරුයි. ඒ ප්‍රශ්නේ තමයි 12 වෙනි ප්‍රශ්නේ. දැන් 12 වෙනි ප්‍රශ්නේ එකයි. දැන් 12 වෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද? ආර්යාවෙනි සමාධිය කවරේද? අන්න ප්‍රශ්න තුනක් එකට අහනවා. සමාධිය ප්‍රශ්න හතරක්. සමාධිය කවරේද? සමාධි නිමිති කවරහුද? සමාධි පිරිවර කවරහුද? සමාධි භාවනාව කවරේද? මෙතන හතරක් තියෙනවා. දැන් මේ මෙච්චර මේ පරීක්ෂා කරන්නේ මොකටද?
ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ලබලා තියෙන්නේ සමත සමාධියක්ද විපස්සනා සමාධියක්ද කියලා පරීක්ෂා කරගන්න විසාකදිතෝරයට ඕනේ දැන්. එනිසාවෙන් අර අහන ප්‍රශ්නේ දැන් සමාධිය කවරේද? ඉතින් සමාධිය කියන්නේ මොකද්ද කියලා අහනවා. ඊළඟට සමාධි නිමිත්ත මොකද්ද? සමාධි පරිස්කාරය කියන්නේ පිරිවර සමාධියට උදව් වෙන ප්‍රධාන දේ මොකද්ද? පරිවාර කවරොද්ද? අවසානයෙන් අහන්නේ සමාධි භාවනාව මොකද්ද? ඒක භාවනාව කියන එක අවසානය. දැන් මෙන්න මෙතන මේ ප්‍රශ්න හතර මේ විදිහට මේක තුලින් තමයි මේ සමාධිය කියන්නේ විවිධාකාරයි. දැන් ආලාර කාලාම රූපාවචර ධානයේ ඉන්නකොටත් තිබුණේ වැඩිච්ච සමාධිය. රූපාවචර පළවෙනි ධානය තුලත් තියෙන වැඩිච්ච සමාධිය. හැබැයි ඒක විපස්සනා සමාධියේ නිමිත්ත නෑ එතන. ඒ නිමිත්ත කියන කතාව සමාධියට ගන්න අරමුණ මොකද්ද කියන එක. අරමුණ ලැබෙන්නේ උපත් ඉන්ද්‍රිය හරහා. ඒක විපස්සනාවට ගන්න සමාධි නිමිත්ත නෙමෙයි සමත භාවනාවට ගන්න සමත නිමිත්ත. මේ දෙකෙන් තමයි විපස්සනා සමාධියද සමත සමාධියද කියලා වෙන් කරන්න පුළුවන්. ඒක අනුව තමයි ඒ භාවනාව චිත්ත භාවනාවක්ද ප්‍රඥා භාවනාවක්ද කියලා වෙන්නේ. මේ සමාධි නිමිත්ත අනුව. මේක හරියට ඉලක්ක කරලා ඕන තැනදී විසාක සිටුවරයා ධම්මදින්නා මෙහෙණින් වහන්සේගේ විමසන. ඒක සරලව පටන් අරගෙන ප්‍රශ්න හතර මේකට දාලා සමාධිය කියන්නේ මොකක්ද ආර්යාවනි කියලා පළවෙනි ප්‍රශ්නයයි. සමාධි නිමිත්ත මොකක්ද කියන එක දෙවෙනි එකක්. මේ සක්කාය දිට්ඨිය නැති වෙන සමාධියේ නිමිත්තයි මේ අහන්නේ. නැත්නම් පංචස්කන්ධ උපාදානයන් නැති තැනක තියෙන සමාධි නිමිත්තයි. මේවා වැදගත්ම දේවල්. මොකද එලි පෙනලා සෝවාන් වෙච්චය ඉන්නේ ලංකාවේ. පාවෙලා සෝවාන් වෙච්චය ඉන්නවා ලංකාවේ. ඒ අය හොඳට දැනගන්න ඕනේ මේ විපස්සනා සමාධියේ සත්‍ය ස්වરૂපය. නැත්නම් ඔය බොරුවෙන් බොරුවට ගිහිල්ලා ධර්මයේ විකෘති වෙලා මැරලා යන එක විතරයි වෙන්නේ. කිරියාවටක් වෙන්නේ. හැබැයි අර රැකපු සීලයේ ගුණේ තියෙනවා. ආනිසංස ලැබෙනවා. සීල වෙන සීල ශික්ෂා වෙන එක සමාධි ශික්ෂාව මේගොල්ලන්ගේ පැටලිලා සමාධියෙන් අනාත වෙලා ප්‍රඥාවෙන් සදානාත වෙලා ඒකට උදව් වුණේ මොකද්ද? පොත විභාග බොරු සාකච්ඡා ධර්මයේ ගැන නොදනුවත් මේකම විසාක සිටුවරයා ධම්මදින්නාගෙන් පරීක්ෂා කරනවා. අපිට වැදගත් එතකොට අපේ තියෙන අඩුපාඩු බොරු අහක් කරගන්න මේ සූත්‍රය. ඒතර බොරු කරන්න නැති කෙනෙක් ඉන්නවා කියලා හිතුවත් ඒකත් වැරදි. ඒ බොරුවමයි කරන්නේ. මොකද මේවා සමාධිය කියන එක අපිට අතඹුලක් නෙවෙයි. මේ අහඹු සිද්ධිය. හුඟක් අයට හැට පැන්නට පස්සේ මතක් වෙච්ච එකක්. එතකන් ගරි ඒව නෙමෙයි. එහෙනම් හරියට දැන ගැනීම දෙකක් වෙනවා. දැන් බලමු අපි මේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ දෙන උත්තරේ මොන වගේද කියලා. මේකට දෙන උත්තරේ දැන් අහනවනේ ප්‍රශ්න හතරක්. ඒ හතරේ තියෙන සමාධිය කවරේද? සමාධි නිමිත්ත කුමක්ද? සමාධි පිරිවර මොනවද? ඒ වගේම සමාධි භාවනාව කියන්නේ මොකද්ද කියලා අහන්නේ. එතකොට එහෙම අහනකොට
දැන් උත්තරේ මේ විදිහට දෙනවා. උචා කියන්නේ සිතේ යම් එකඟ බවක් වේද ඒ සමාධිය. මේ සිතේ එකඟ බවක් තියෙද ඒකට කියනවා සමාධිය. ඒ චිත්තේ ඒකාග්‍රතාව කියලා කියන්නේ. අහලා තියෙන පාඩම් කරලා තියෙන වචනේ තමයි ඔය කියන්නේ. අභිධර්මයේදී කියනවා ඒක ඒකාග්‍රතාව කියන්නේ ජෛතිකය තමයි සමාධිය කියන්නේ. හිතේ එකඟකම කියන ගුණයේ සමාධිය කිව්වම ඉතින් කාවකොල්ලේ දැනගන්න ඒ ගුණයේ කියන්නේ හිතවිල්ලකින් තමයි චෛතසිකකින් තමයි. ඉතින් ඔබ වෙන වෙනම කිව්වත් එකයි කොහොම කිව්වත් එකයි. ඔන්න දෙවෙනි එක සමාධි නිමිත්තට කියන වචනේ බලන්න. සමාධි නිමිත්ත මොකද්ද කියලා අහනවනේ. සතරාතිපට්ඨානීය සමාධි නිමිත්තයි. දැන් ආලාර කාලාම ඇහුවොත් ආලාර කාලාමගෙන් විසාක සිටුවරයා ගිහිල්ලා නැත්නම් ආලාර කාලාම නෑ ඔය කියන කාලෙදී එයා මරණයට පත් වෙලා එයා ආලාර කාලාමගේ ගෝලියකින් ඇහුවා නම් විසාක සිටුවරයා සමාධි නිමිත්ත මොකද්ද කියලා කවදාවත් උත්තරේ සතර සතිපට්ඨානය කියන්නේ නෑ. උත්තරය කයෙන් එන අරමුණක් කියලා කියන්න බෑ. දැන් නිමිත්තක් කියන්නේ අපිට උප්පත්ති ඉන්ද්‍රිය හයෙන් ලැබෙන අරමුණක ස්වરૂපයක් ගැන. නිමිති කියන්නේ වෙන જાතියක් නෑ මේක. දැන් ඇහැට රූපයක් පේනකොට ඒ පේන රූපය කියන එකයි නිමිත්ත. රූප නිමිත්ත. කනට ශබ්දය ඇහෙනකොට ඇහෙන ශබ්දය ශබ්ද නිමිත්ත. මේ කන හරහත් නිමිත්තක් වෙනවා. අරමුණ හරහා එන්නේ නිමිත්ත. නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොට ඒ ගඳ සුවඳ තමයි නිමිත්ත. දිවෙන් රසයක් දැනෙනකොට ඒක තමයි නිමිත්ත. මනසෙන් මොනවා හරි මතක් වෙනකොට ඒක නිමිත්ත. ඒක මනෝ නිමිත්ත. ඇහෙන් එන නිමිති චක්කු ස්වરૂපය. නිමිත්ත එතකොට අරමුණක තියෙන ස්වરૂපයක්. දැන් භාවනාවල ඔය වචන තියෙනවා නිමිත්ත භාවනා අනිමිත්ත භාවනා කියලා. මේ නිමිත්ත භාවනා කියන්නේ මනෝමය අරමුණක් විදිහට ගන්න භාවනා. ඔලට කියන නිමිති භාවනා. දැන් බුදු ගුණ නිමිති භාවනාව. දෙවියන්ගේ ගුණ නිමිති භාවනාව. අනිමිත්ත විදිහට යන්නේ කවදාවත්. එහෙම නෙවෙයි ධර්මයේ කියන්නේ. නිමිත්ත කියන්නේ මොකද්ද? මෙතන මනෝමය වශයෙන් ගන්න අරමුණක්. මනෝමය වශයෙන් ගන්න අරමුණක මනෝ නිමිත්ත තමයි සමත භාවනාවට උදව් වෙන්නේ. දැන් දෙවියන්ගේ ගුණ කියන එක හිතෙන් හදපු එකක්. එයා හදාගන්නවා. දැන් බුදු ගුණ කියන එක ශ්‍රාවකයා හිතෙන් හදා ගන්න ඕනේ නැතු බුදු ගුණ කියන එක තමන් තුළ දින ගන්න ඕනේ. ඇහැට වේන හේකුත් නෙමෙයි. කනට ඇහෙන හේකුත් නෙමෙයි බුදු ගුණ කියන්නේ. මෛත්‍රියත් එහෙමයි. භාවනාවේ මෛත්‍රියෙන් වැඩ කරන්න පුළුවන් මිනිහෙකුට සමාජේ වැඩ කරනකොට. දැන් සතුන්ට මෛත්‍රිය දක්වන්න පුළුවන්. මේ ගස් කොළන් වලට මෛත්‍රිය දක්වන්න උවමනා නැහැ. එහෙම එකක් නැහැ. සතුන්ට මෛත්‍රී දක්වන්න පුළුවන් ක්‍රියාකාරී ජීවිතය තුළ. හැබැයි මෛත්‍රී භාවනාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. මෛත්‍රී භාවනාව කියන්නේ මනසෙන් හදපු සියලු සත්‍යයන්ට මෙත් වඩන නිමිත්තක්. ඒක මෛත්‍රී භාවනාව නිමිති භාවනාව. ඒක මනෝමය වශයෙන් මනෝමය නිමිත්තකින් කරන්නේ. හදාගත්තේ මනෝමය නිමිත්ත භාවනා කරන කෙනා. ඒකට බුදුගුණ භාවනා එහෙමයි. මෛත්‍රී භාවනාව මරණය. මරණයත් මනසින් හදන්නේ. මොකද මැරිච්ච එක මරණ මොහොතේ නෙවෙයිනේ භාවනා කරන්නේ. මැරෙන්න පෙරනේ එහෙනම් මැරිලා නැහැ නේද තාම. එහෙනම් මැරේ වර්තමානයේ ජීවත් වෙන කෙනා මැරිලා නැත්නම් අනාගතේ මැරෙනවා නම් දැන් මරණය ගැන සිහි කරන එක තමයි නිමිත්ත. මනසෙන් හදන නිමිත්ත. ඒක මනෝමය දෙයක්. මරණය ගැන සිහි කිරීම සිහි කරන එක නිමිත්ත. එහෙනම් මරණානුස්සතිය
මනෝමය නිමිත්ත. දැන් ওই විදිහට බැලුවම බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ එක එක මිනිස්යාගේ එක එක රාවකයාගේ තියෙන නරකකම් අනුව සංසාරගත වෙවපු. තම තමන්ගේ නරකකම් පුරුදු කරපු ක්‍රමයේ අනුව ඒවා සමනය කරන්ඩ සමතයට පත් කරගන්න සමත නිමිති කමටහන් 40ක් දීලා තියෙනවා. ඒවා මනෝමය වශයෙන් ගන්න ඕනේ. හිතලා ගන්න ඒවා. මේවට කියන සංඥාගේ පළක් ඒවා සංඥා වශයෙන් ගන්න. දැන් දස සංඥා කියන්නේ භාවනාව. දස සංඥා කියලා භාවනා ක්‍රම 10ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ එක සංඥාවක් තමයි ආනාපාන සංඥාව. ආනාපාන සති සංඥා. හැබැයි ආනාපාන සති භාවනාවක් සති මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගතයි. ඒකෙන් වෙනසක් තියෙනවා. ආනාපාන සංඥාව භාවනාවක් කියන්නේ නිමිති භාවනාවක් නැත්නම් සමත භාවනාවක්. සතිපට්ඨානයේ තියෙන විදිහට ආනාපාන සති භාවනාව කිරීම ඒක සංඥා භාවනාවක් වෙන්නේ විපස්සනා භාවනාවක් වෙනවා. ඒ කියන්නේ නිමිත්තක් ගන්නෙ නෑ මනෝ නිමිත්තක්. ඒකට කයෙන් එන අරමුණක වර්තමාන කායික අරමුණක් ගැනීම සතිපට්ඨාන නිමිත්ත වෙනවා. කයෙන් එන අරමුණක නිමිත්ත මනෝමය අරමුණක නිමිත්ත නෙවෙයි, කයෙන් එන වර්තමාන අරමුණේ නිමිත්ත ප්‍රඥා ශික්ෂාවට උදව් වෙන නිමිත්තක් වෙනවා. ඒක තමයි මේ ධම්මදින්නා මෙතෙන්දි පැහැදිලි කරන්නේ. ඒ වුණාට මේව නොදන්න උපාසක උපාසිකාවෝ මොකද අර සමත භාවනාව වඩලා බොරුවට සක්කාය දිට්ඨිය අහක් වුණා කියලා කවුරු හරි කිව්වොත් පිළිගන්නේ වෙන්න බැරිදී පිළිගන්න වෙලා තියෙන්නේ මොකද? නැත්නම් තමන් බොරු හදාගන්නේ මොකද? මේ සමාධිය කියන්නේ මොකද්ද කියලා නොදන්නකම. බුදුහාමුදුරන්ට ඕනේ සමාධිය මොකද්ද කියලා දන්නේ නැහැ. අපි සමාධිය ගැන තියෙන්නේ ඔය ඉන්දියාවේ පොත්වල. එතකොට හිතේ කොයි සමාධියත් එකයි කියලා. එහෙම නැහැ. කොයි සමාධියත් එක නෙමෙයි. තම සමාධියේ ගුණ කිසි ගුණයක් මෙතෙන්දි දකින්න හම්බ වෙන්නේ නැහැ. විපස්සනා. මේ සමාධි දෙක. මේ දෙක වරද්ද ගත්තොත් ශ්‍රාවකයාට අතරමං වීම අනිවාර්යයි. මේ ගැන හොඳට තේරෙන හින්දා විසාක සිටුවරයා ධම්මදින්නෑන් මේ ප්‍රශ්නේ අහනවා. මොකද්ද මේ සමාධිය කියන්නේ මොකද්ද? සමාධි නිමිත්ත මොකද්ද? මේ සම්මා සමාධි නිමිත්ත මොකද්ද? සම්මා සමාධියට පරිවාර නැහේ මූලික උදව්කාරය කවුද? ඒ වගේම සමාධි භාවනාව කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්න හතර තමයි වැදගත් ප්‍රශ්න හතර. දැන් සමාධිය කියන්නේ මොකද්ද කියන එකට උත්තරේ සරලව දෙනවා. ඒකාග්‍රතාවය, චිත්ත ඒකාග්‍රතාවය තමයි සමාධිය. එතකොට ඒක තියෙන්න පුළුවන්, අකුසලෙත් තියෙන්න පුළුවන්. මොකද මේ ආනෙත්‍රාංග මාර්ගයේ අංග කියන ඒවා තියෙනවනේ. ඕනම වැඩක් කරනකොට, කුසල් ගන්නකොට, අකුසල් ගන්නකොට මේ අංග ටික තියෙනවා. වැඩිති අංග නැති එක විතරයි මෙතන වෙනස. එතන සමාධි කියන අංගය තියෙන්න ඕනේ. හොරගම් කරන්නත් සමාධිය අංගය තියෙනවා. හොරගම් කරන්න වායාමංගෙ තියෙනවා. වායාම සති සමාධි ඔක්කොම තියෙනවා. එතකොට සතු මරන්න ඕනේ. ඒවත් තියෙනවා. හොරකම සිවුම් හොරකම් කරන්න. තීක්ෂණ කම ලැබන්නේ සිතේකම් කම. ඒක හැබැයි මෙතන නිවන් දකින්න උදව් වෙන එක අනේකට ප්‍රතිවිරුද්ධ එකක්. දැන් ඔය වගේ එකක් නෙවෙයි මේ සමාධිය කියන එක. සමාධිය එකඟකම තමයි. හැබැයි ඒක අල්ලගන්න වෙන්නේ මේ එකඟකම මොන වගේ දෙයකට යෙදිච්ච එකඟකමද කියන දේ තීන්දුව වෙන්නේ ඉදිරි. ඒ කියන්නේ මේ තව ප්‍රශ්න තුනක් මේක අහනවනේ. මේ ප්‍රශ්න තුන මතයි. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ සමාධි නිමිත්ත මොකද්ද?
සමාධි නිමිත්ත දැන් ධම්මදින්නා මෙහෙණින් වහන්සේ උත්තරය දෙන්නේ සතරහසි පට්ඨානය. ඒ කියන්නේ මොකද්ද? කාය වේදනා චිත්ත ධම්මයි. කයෙන් එන අරමුණක නිමිත්තක් විදිහට භාවනා වැඩීමෙන් තමයි සක්කාය දිට්ඨිය අහක් වෙනවා නම් අහක් වෙන්න ඕනේ. මනෝ වේදනා චිත්ත ධම්ම වැඩුවට වැඩක් නැහැ මේක. මනෝ වේදනා චිත්ත ධම්ම වැඩිවීමෙන් සක්කාය දිට්ඨිය අහක් වෙනවා නම් බෝධිසත්වය නෙමෙයි බුදු වෙන්නේ ආලාර කාලා. ඒ වුණාට වර්තමානයේ ඉන්න උපාසක හම්බුණාට බුදු ගුණ වඩලා සෝවාන් වෙනවා. මේ අර කරපු බොරුව නෙමෙයි. අර සීල සමාධි ප්‍රඥා ලියලා විභාගය ලියලා ලකුණු ගත්ත එකේ බොරුව නෙමෙයි නේද? ඒව පිළිගන්න තව පිරිස් ඇති වෙනවා. ගෝල බහලේ ඇති වෙනවා. එතකොට නඩයක් පිටින් ධර්මයේ විකෘති කරලා පණ යනවා. මැරලා යනවා. ඉතින් මේ ධර්මයේ සර්පේ. ඒ ගැන දැනගෙනම කටයුතු කරන්න ඕනේ. බොරු කරන්නේ නැතුව රඟපාන්නේ නැතුව ඉන්න දැනගන්න ඕනේ නැත්නම් ඔය කරන භාවනාව වලින් වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ දිට්ඨිය වෙනස් වෙනවා. මොකද දිට්ඨිය මතයි භාවනාවේ ඉදිරිය තියෙන්නේ. වැ ඒ දිට්ඨිගත ස්වરૂපිය සක්කාය දිට්ඨිය පෝෂණය කරොත් ඔය මොන භාවනාව වැඩලා සතිපට්ඨානේ වැඩුවත් තමන්ට පළක් ගන්න බෑ. ඊට කලින් තමන් මතයකට ඇවිදින් ඉවරයි. බුදුහාමුදුරුව අභිවවා ගිහිල්ලා ඉවරයි. ඒකින් තමයි හැම වෙලේම අපි කමටහන් වල පැහැදිලි කරන්නේ මෝඩය වගේ මේවා කරන්න ඕනේ. තමන්ගේ නැහන රක්කායේ පඬිතයර දින රක්කාය දික්තිය. පඬිතකම තුල රෝපණය වෙන්නේ මොකක් රක්කාය දික්තිය. රක්කාය දික්තිය කියන අමුතු දෙයක් නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ උපාදාන වෙන්නේ. ඉතින් ඒ ගැන මතක තියාගන්න. දැන් හැමදාම කියනකමයි මේ කියන්නේ. මේ දැන් කියන්නේ වෙන විදිහකට. එදා කාලෙත් මේ වගේ ප්‍රශ්න වෙන හින්දා ඒ අය මේවට උපක්‍රමයේ යෙදුවේ කොහොමද කියලා. දැන් අද කාලෙත් වෙන්නේ ඕකම තමයි. දැන් සමාධි නිමිත්ත මොකද්ද කියලා කියනවා සතරාතිපට්ඨාන. ආයතකට ඉතින් ප්‍රශ්න ඉවරයි. මෙයා කියන එහෙනම් සතරාතිපට්ඨානයේ සමාධි නිමිත්තක් වෙලා භාවනා නිමිත්ත වෙලා තියෙනවා නම් මේ සතිපට්ඨානෙ වැඩිලා නේ මෙයාට. එහෙම නැත්නම් මනසෙන් හදපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ගත්තොත් නේ මහා. එහෙනම් ඉතින් විසාක දැනගන්න මේ ධම්ම දින්නා කරන්නේ බොරුවක්මයි. දැන් ආද උපාස කම්මලා කියන්නේ මං වඩනවා විපස්සනා කොහොමද කරන්නේ කියලා අහපන්. සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙහෙ කරනවා. එතකොට කොහෙද නිමිත්ත හෝ සමාධි නිමිත්ත මනෝ නිමිත්ත. ඕකෙන් ඉතින් ප්‍රඥා ශික්ෂාවක් වැඩෙන්න පුළුවන්. බෑ වැඩෙන්නේ නෑ. වැඩෙන්න පුළුවන් ධර්මයේ තමයි මේ කියන්නේ මෙනෙහි කරන්නේ. එතකොට ධම්මානුස්සති කියන සමත භාවනාව වැඩි. මරණානුස්සති වගේ. ඉතින් ඔහොම තමයි හැටි. දැන් ඊගාවට අහනවනේ තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ඒකෙම සමාධියට පරිවාර පරිස්කාර ධර්ම මොනවද කියලා. මේ සමාධියක් කියන එක නිකන් ලැබෙන්නේ නැහැ නේ. හැබැයි දැන් සමාධිය දිනන්න පුළුවන් වෙඩික්කාරයා ළඟට. හැබැයි වෙඩික්කාරයාගේ නිමිත්ත කයෙන් එන නිමිත්තක් නෙමෙයි වෙඩික්කාරගේ නිමිත්ත ඇහෙන් එන නිමිත්ත. ඇහැ හරහා ඉලක්කය ගන්න. කාය වේදනා චිත්ත ධම්ම නෙමෙයි වෙඩික්කාරයාගේ නිමිත්ත. චක්කු වේදනා චිත්ත ධම්ම. ඇහෙන් එන අරමුණ. එතකොට දැන් අපි හිතමු මේ බුදු ගුණ භාවනාව කවුරු හරි කරනවා කියලා. එතකොට බුදු ගුණ අනන්තයි. එන අරහන් ගුණය මේක සිහි කරනවා. නිමිත්ත කොහෙන්ද එන්නේ? ඇහෙන්ද එන්නේ නැහැ. කණෙන්ද එන්නේ නැහැ.
දිවෙන්ද කයෙන්ද නෑ මනසින් තමාගේ මනසින් හදපු නිමිත්ත ඒකත් හරි එතකොට දැන් නිමිත්ත සමත භාවනාවේදී හැම වෙලෙම නිමිත්ත මනෝමය නිමිත්ත මනසෙන් හදාගත්තේ මනස්ගතය සත්‍යයක් වෙන්න බෑ සත්‍ය නෙමෙයි තමන් තුල තමා දැනුවත් වෙලා හදාගත්තේ දැන් මෙතන අහන ප්‍රශ්නේ ඊගා ලොකු ගැඹුරකට යනවා ඒ ප්‍රශ්නේ තුල තියෙන අන්තර්ගතය තමයි දැන් සමාධියට පරිවාර ධර්ම මොනවද මේ පරිවාර ධර්ම වලදී ධම්මදින්න රහත්මෙනින් වහන්සේ පැහැදිලි කරන්නේ මේ පරිවාර ධර්ම කියන්නේ සතර සම්ප්‍රදාන වීර්යය දැන් බලන්න සතර සම්ප්‍රදාන වීර්යය කියන්නේ අකුසලය අකුසල් 10ම යටපත් කරන වීර්යය ඒක පැහැදිලි ඒක හින්දා තමයි මේ අකුසලිය අඩු කරනවා මිස කුසලිය වැඩි වීමක් මෙතන ප්‍රශ්නයක් නෙවෙයි අකුසලිය නැති කිරීමේ වීර්යය තමයි සතරාමයක් ගන්න වීර්යය ඒක තමයි හඳුන්වලා තියෙන්නේ නූපං අවුතල් නූපදීමේ වීර්යය උපං අකුසලයේ මැඩ පැවැත්වීමේ වීර්යය නූපං කුසලයේ ඉපදීමේ වීර්යය අකුසලිය නැති තැන උපදින්නේ කුසලිය ඒක අකුසල කුසලිය කරලා අකුසලිය යටපත් කරන එක නෙමෙයි මෙතනදී අකුසලිය යට අහක් කරනකොට ඉතුරු වෙන්නේ කුසලයයි මෙන්න මේ වීර්යය සතරාම ප්‍රධාන වීර්යය ඉතින් සතරාම ප්‍රධාන වීර්යය කියලා ගන්න බෑ ආමිෂ පින්කමක් කරනකොට මොකද ඒක කුසලයක් කරනවා ඒකේ ප්‍රතිඵලයක් විදිහට අකුසලිය යටපත් වෙනවා තාවකාලිකව දැන් වෙන්න ඕනේ සතරාම සමාධියට අවශ්‍ය වෙන්නේ ඒක නෙමෙයි කුසලයක් කිරීම නෙමෙයි වැදගත් ධක්ම භාවනාව කියන්නේ කුසලයක් කිරීමට ගන්න උත්සාහය නෙමෙයි අකුසලයේ යටපත් කරන්න ගන්න උත්සාහය. ඒකයි ඔක්කොම අපහසුයි. මොකද කුසලයක් කරන එකම සතුටක් බවට හැරෙනවා කරලා පුරුදු වුණොත්. ඒ කුසලයට පුහුණුවක් ලැබෙනකොට කුසලයේ තුල සතුටක් තියෙනවා. අකුසලයේ යටපත් කරන්න ගියාට මුලින් සතුටක් නැහැ. ඒක හින්දා මේක පුහුණුවෙන්ම ආයේ ශ්‍රද්ධාවෙන්ම ඉස්සරහට කරන්න ඕනේ ටිකක් දුර ගියාම තමයි ඒකේ ඇත්ත කතාව Tamanට අවබෝධ වෙන්නේ. ඒකයි පස්සේ කරන්න පුළුවන්. දැන් කොහොම හරි දැන් සමාධි නිමිත්ත නේ නිමිත්ත නෙමෙයි මේ කියන්නේ පරික්කාර විදිහට කියන පෙන්නන්නේ සතර සම්ප්‍රදාන වීර්යය. දැන් බලන්න ඔය සමාධියක් ලැබෙන දැන් වෙදිකාරයෙකුට සමාධියක් තියෙන්න පුළුවන්. නමුත් එයාගේ ඉලක්කය සමාධි නිමිත්ත මොකක් කොහෙන්ද එන්නේ ඇහෙන සමාධි පරිස්කාරයාගේ සතරාම ප්‍රධාන වීර්යය නෙමෙයි අකුසල් යටපත් කරන්න සතුම් මරනවා කියන්නේ නෑ අකුසල් කරන්න වීර්ය කරන්න ඒකෙන් හින්දා පරිස්කාරය එතෙන්දි වැරදිනවා හැබැයි බුදු ගුණ භාවනාව කරනකොට හරි සමත භාවනාවක් කවුරු හරි මිනිස්සෙක් කරනකොට එතන අර සමාධි පරිස්කාර කියන ඒවා ඒ කියන්නේ සමාධියට උදව් වෙන දේවල් සතර සම්ප්‍රදාන වීර්ය කියන එක වැඩෙනවා බුදුගුණ භාවනාවෙත් තියෙනවා ඕනම සමත භාවනාවක තියෙනවා හැබැයි සමත භාවනාවක් කරනකොට සමාධි නිමිත්ත මනෝමය නිමිත්තක් හින්දා ප්‍රඥා රක්කය දිට්ඨියක් වෙන්න සුදුසු නිමිත්තක් එතන නැහැ කාමාවචර ස්වરૂපයේ අහක් වෙන්නේ නිමිත්තක් එතන තියෙනවා තමත භාවනාවේදී සංසාර විමුක්තිය ලැබෙන නිමිත්තක් නේ උපාදාන සියල්ල අහක් වෙන නිමිත්තක් නේ ඒ නිමිත්ත තියෙන්නේ සතර හතිපට්ඨානය තුල විතරයි කාය වේදනා චිත්ත ධම්ම තුල විතරයි දැන් ඔන්න ඔය ප්‍රශ්න තුනටම හරි දැන් හරි උත්තරය ලැබුණා. දැන් විසාක හිටුවරයට ආය කතා කරන්න බෑ. දැන් මෙතන වරද්දගත්තේ රූපයක් නෑ ධම්ම දින්න. දැන් සමාධිය මොකද්ද කියලා හරියට කිව්වා. සමාධි නිමිත්ත සතිපට්ඨානෙ කියලා කිව්වා. ඒ කියන්නේ ප්‍රඥා ශික්ෂා වැඩි කරලා තියෙනවා, පුරුද්දක් තියෙනවා කියන එක තීන්දුව කරන්න වෙනවා. සමත නිමිත්තක් කිව්වේ නෑ මෙයා. ඊළඟට පරිවාර ගැන හරියට කිව්වා. ඒ කියන්නේ සතර සම්ප්‍රදාන වීර්ය වැඩෙන්න ඕනේ, සම්මා වායාම වැඩිලා තියෙන්න ඕනේ.
ඒක තමයි පරිවාරය. ඊට පස්සේ ප්‍රශ්න තියෙනවා සමා මේ භාවනා සමාධි භාවනාව කියන්නේ මොකක්ද කියලානේ. භාවනාව කියන එකට උත්තරේ දෙන්නේ මෙන්න මේ තුන ඉස්සෙල්ලා කියපුවා. ඒ කියන්නේ මුල් තුනක් කියනවනේ. හිතේ එකඟකම ඊළඟට සමාධිය කියන හිතේ එකඟකම සමාධි නිමිත්ත කියන සතර අතිපට්ඨානෙ සමාධි පරික්කාර කියලා කියන්නේ සතර ධර්ම ප්‍රධාන වීර්ය. ඔය තුන එකතු ඔය තුනේ ගුණේ ඔය තුනේම ගුණ ලැබෙන විදිහට යම්කිසි වැඩිමක් තියද බහුලීකත කිරීමක් තියද ඒක තමයි සමාධි භාවනාව. දැන් ඔයගොල්ලෝ දැනගත්තා නොදැනගත්තත් කම්මැලිකම නැතුව ඔය සක්මන් භාවනාව කරත් ඔය ටිකමයි වැඩින්නේ හරියට කරනවා නම් පණ්ඩිතකම නැතුව. එතන තියෙනවා හිතේ එකඟකමක් වැඩෙනවා සමාධි නිමිත්තක් තියෙනවා ඒ කමටහනට අදාළ එක එක වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. එක වාර කකුල බිම වදිනකොට අවධානය දිවීම ඒක එක කයෙන් කාය වේදනා චිත්ත ධම්මාරායන නිමිත්තක්. එහෙම නැත්නම් කය ධාතු ගුණ තේරෙනවා නම් ඒ ගුණ ගැන නිරීක්ෂණයෙන් ඉඳීම ඒක ඒකත් ඒක තුලක් තියෙනවා මේ කියන ටික. එතකොට හැම වෙලේම උත්සාහය වෙදිකාරයෙක් වගේ වෙන්න නෙමෙයි උත්සාහය. බුදු ගුණ වඩනවා වගේ නෙමෙයි උත්සාහය. උත්සාහය අකුසල අහක් කිරීම තමයි සතරාම ප්‍රධාන වීර්යය තියෙන්නේ. ඉතින් මේ වැඩලා ඉස්සරහට යනවා නම් ධම්මදින්නා රහත්මෙනින් වහන්සේ ගිය මාර්ගයයි විසාක සිටුවරයා ගිය මාර්ගයත් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. හැබැයි මං කොච්චර ගියාද කියලා හොයන්න ගියොත් ආපස්සට එයි. මොකද ඒක විතරක් බෑ. ඒවා තියෙන්නේ සංසාරේ. සංසාර විමුක්ති මාර්ගය ඒවා නෑ. රිවස් නෑ මේ. ඒකින් අනුන් ගැන හොයන්න එපා. තමන් ඉන්නේ කොහෙද හොයන්න එපා. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වඩන කමට හන වඩන්න. එතකොට තව තවත් අපිට ඉස්සරහදී මේ ප්‍රශ්න වැලේ විසාක සිටුවරයා තව තව ගැඹුරු ප්‍රශ්න ඉස්සරහදී අහනවා. මතක තියාගන්න හැබැයි කොච්චර ඇව්වත් ධම්ම දින්නා කවුද කියලා තීන්දුව කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ විසාකට. ධම්මදින්නාටවත් විසාක කවුද කියලා තීන්දුව කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මේ දෙන්න ගැන තීන්දුව දෙන්නේ අවසානයේ බුදුහාමුදුරුවමයි. ඒ බුදුහාමුදුරුව හිටපු කාලේ. දැන් එහෙනම් ඔයගොල්ලෝ ගැන තීන්දුව කවුද ගන්න? ගන්න කෙනෙක් නැහැ. ගන්නව නම් ධර්මයේ. ඒ හින්දා බොරු වැඩ නොකර කරන කමටහන වඩන්න දෙන කියන උපදේශ තමයි මේ දේශනාවල තේමාව. ඒ ගමන් මේ හරි දේ ඉගෙන ගැනීම. දැන් එහෙමනම් අපි අද වෙනකොට කතා කරේ 11 වෙනි ප්‍රශ්න. ඊට 12 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපි ඊගාව පොයි දවසේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසෙත් මේ විදිහට දේශනාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනදා වගේම දෙකට හවස දෙකට භාවනා සම්බන්ධව කරගෙන යනකොට ඇති වෙන ගැටලු සාකච්ඡා කිරීම වෙනදා වගේම කරනවා. ඒ ගැටලු දැම්ම ඉදිරිපත් කරලා තියන්නේ අර අවශ්‍යම නොවන ගැටලුවක් තේරුමක් නැති ගැටලුවක් පඬිත කම්ම හරහා ආපු වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති තමන්ට වැඩක් නැති ප්‍රශ්න විතරක් අපි ඒ ඉදිරිපත් කරන්නේ මේ සමාහිත අහ කරලා මේ සාකච්ඡා කරන්නේ හැමදාම. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඉතින් හිතෙන්න පුළුවන් Tamanට ඉතින් මගේ එක තමයි අහක්ුනේ කියලා කරන්න දෙයක් නැහැ. එහෙම ප්‍රශ්න නෙමෙයි පුහුණුවට යන්න. ඔය දැන් තියෙන ප්‍රශ්නේ පුහුණුවේදී නිකම් නැති වෙයි. සාර්ථක පුහුණුව කියන්නේ ප්‍රශ්න අඩු කිරීමේ ක්‍රමය. නමුත් හරියට පුහුණු වෙන්න බෑ. ආපු ප්‍රශ්න විඳ ගන්න නැත්නම් ප්‍රායෝගිකව ආපු ප්‍රශ්න විඳ ගන්න නැතුව හරි පුහුණුවක් ලබන්නත් බෑ. වැඩක් නැති ප්‍රශ්න තියෙන තාක්කල් කොච්චර පුහුණු වුණත් පුහුණුව සාර්ථක වෙන්නේ නැහැ. ඔය සිද්ධාන්ත දෙකම මතක තියාගන්න. මතක තියාගෙන තමයි අපි ඉස්සරහට සීල සමාධි ප්‍රඥා වැඩි යුත්තේ. ඉතින් මේ හැකියාව ශක්තිය ධෛර්යය හැම දිනකටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අනුශාසනාව අවසන් කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.